දැස් වලින් වැටෙනා වූ කඳුළුලි බිඳක් හෝ පිස නොදම උත්තරා කාමරයේ වෙත පැමිණ ඇඳ මතට වැටුනේ මල මිනියක් ලෙසින් නිම්නෙත්ගෙන් වෙන්වීමට කිසි දිනක කිසි කලක සිතා නොසිරි නමුත් මේ මොහොතේ මේ තීරණය නොගෙන තමා කුමක් කරන්නේ දැයි කියා උත්තරාට සිත පවසීය ඔහුගේ ආදරය පාවා දුන්නා වැනි හැඟීමක් ඇති වී උත්තරාට දැනුනේ තම මොලේ සම්පූර්ණයෙන්ම හිස ඇති බවකි ඒ හිස් බව පිරවීමට නම් නිම්නගේ ආදරය අවශ්‍ය බව ඇයට සිතිනි කිසිදු හැඟීමක් හෝ නොමැතිව මෙසේ ඇඳ මතට විය සිටීම විනා කිසි දෙයක් ඇය නොකර සිටින්නට වූයේ සිතට සිතුවිල්ලක් හෝ නැගුණොත් තමා වීදුරුවක් ලෙසින් බිඳී ආවියයි සිතන නිසා තමා නිම්නට කොපමණ නම් ආදරේ දැයි උත්තරාට වැටහෙන්නේ දැන්ය. පසුදාට එළඹෙන විට උත්තරාගේ මුවින් පිටවන වචන දෙක තුනද අතුරුදහන් වී ගියේ මහින්දගේ හා නාමලීගේ සිතට බරක් එක් කරමින්. ඇය නොසෙල්වී ඇඳ මතට වී සිටින්නට වූ නිසාම ඇයගේ අසනීප ගතියට ප්‍රතිකාර ලබා දුන්නේ වෛද්‍යවරයෙකු නිවසට ගෙන්වාගෙන. අපි හොස්පිටල්වත් අරන් යමුද නාමලි? මට බයයි සුදු නෝන ගැන. මහින්දගේ හිස බර වී තිබුණේ මේ ගැටලුව හේතුවෙන්. දැන් සේලයින් එකක් දුන්නනේ ඩොක්ටර්. බය වෙන්න දෙයක් නෑ මහින්ද. ඩොක්ටර් කීවා වගේ මේක නිකම් සාංකාවට වගේ වෙච්ච දෙයක්. සුදු නෝන නිකම් ෂොක් වෙලා වගේ ඉන්නේ. ඊළඟ සතියේ ඉස්කෝලේ පටන් ගන්නවා. මට එක ඉදින් වැඩටවත් යන්න බැරි වෙයි මේ කෙල්ල මෙහෙම හිටියොත්. මම දෙවුලි දුවගේ ගෙදරටත් කෝල් කරා පුළුවන්කමක් තියෙනවා නම් ඇවිත් යන්න කියලා. හිත හැදෙන් හරියක උදව්වක් වෙයිනේ. මහින්ද ගැඹුරු සුසුමක් ගැන කල්පනාවට වැටෙන්නට විය. ආ මහින්ද, ඔය පැටලෙන ඉන්න කොල්ලයි ගෙදර තත්ත්වේ ඔය කියන තරම් නරකයිද? කියන තරම්ද කියන්නේ? ගමේ ගොඩේ මිනිස්සු ළමයි බඩවැල වගේ. හරියට ගියක් දොරක් නෑ. ගතිගුණ වලින් නම් හොඳ පාටයි. ඒත් කොහොමද නාමලි එකම කෙල්ලව දුම්බොඩකට දාන්නේ? දැන් ආදරේ ගගා වැළලුනාට ප්‍රශ්නේදී සුදුනුවනම අපට සාප කරයි. අම්මලට තිබුණා මට ඒ කාලේ තේරුම් කරවන්න දෙප් කියලා. ඔව් ඒක ඇත්ත. ගතිගුණ තිබුණා කියලා කෙල්ලව දුකට දාලා බෑනේ. අර පේනවනේ අපේ දමයන්තිලා හිතුවක් කාරට ගිහින් විඳින දුක. නාමලී පැවසුවේ ඔවුන්ගේ නෑදෑයෙක් උදාහරණයටගෙන. අන්න වෙන කවුරුත් මොකටද දමයන්ති ගැන කියලවත් මේ එළදෙනට ඇත්ත තේරුම් කරවන්න නාමලී? අපූරු කෙල්ල, දැන් පේනවනේ හරියකට කන්න අඳින්න නෑ. ඇම්මෙහි දුකක්ද විඳින්නේ? අනේ අපිට ළමයිගින් කියලා කිසි සැනසීමක් නැති හැටි. සුදු නෝන මේ කරපු දේ මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි නාමලී. මේ මෑතක් වෙනකන් අපි ඉස්සරහ සින්දු කිය කිය නටපු කෙල්ලනේ මෙහෙම වුණේ. නාමලී තම සැමියා වූ මහින්දගේ උරහිස අතගා ඔහු අස්වසන්නට වූයේ දෙනතට ඉනු කඳුළලි පිස දමමින්. නාමලී ලබා දුන් ඇමතුම නිසා දෙවුලි උත්තරා හමුවට එදිනම සවස් යාමයේ පැමිණියේ ඇගේ තාත්තා සමගින්. ගත වූ කෙටි කලට උත්තරාට සිදුව ඇති දෙය සියසින්දුරු දෙවුලිට හැඬුම් වෙන්නට තරම් ආසන්න විය. අනේ කෙල්ලේ උත්තරා! දෙවුලි ඇඳෙහි උත්තරා අසලින්ම වාඩි වූයේ මැලවී ගිය ඒ මොහුනට ඇගේ අතක් තබමින් උත්තරා දෙවුලි දෙස හැරී බලන්නට විය. එසේ හැරුණු ඇගේ දෙනෙතින් කඳුළු ධාරා ගලා යන්නට වූයේ සිතේ සිර කරගෙන සිටි දෑ බොහෝ නිසාවෙනි. අඬන්න එපා රත්තරන්, මොකද වුනේ? නිම්නෙත් උත්තරා පැවසුවේ කෙඳිරිල්ලක් ආකාරයට. උත්තරාගේ දෑස් යට කළු පැහැ ගැන්වී ඇත්තේ ඇගේ හැඬුම්වල කෙලවරක් නොමැති නිසයි. හරියාකාරව කෑමක් හෝ බීමක් නොමැතිකම නිසා උත්තරාගේ දෙතොල් පවා කළු පැහැවී ඇත. උත්තරා සෙමෙන් සෙමෙන් වචන එකට එකතු කරමින් සිදු වූ සියල්ල දෙවුලිහට විස්තර කළේ. ඇයට මේ මොහොතේ සරණට සිටින්නේ දෙවුලි පමණක් යැයි කියා හැඟුණ නිසා. ඒ මොන අපරාධ කතාවක් ද උත්තරා?
දෙයනි ආදරේ කියන්නේ සල්ලි මත තීරණය වෙන දෙයක්ද උත්තරාගේ කතාව සාසිරි දෙවුලි එසේ පවසා නැවතත් සුසුමක් හැර මෙසේ පවසන්නට වුණා අම්මලගේ බය සාධාරණ ඇති කෙල්ලේ පවුල එකම කෙල්ලව මලක් වගේ හැදුවේ දුක් විඳින දෙන්න නෙමෙයිනේ අනිත් එක උඹලගේ ගමනත් වැරදි මම අම්මා එක කතා කරන්නද නිම්නෙත් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක් කියලා තේරුම් කරපලා දුන්නොත් දෙවුලිගේ කතාවට උත්තර විරුද්ධත්වයේ පෑවේ ඇගේ අතින් අල්ලා හිස දෙපසට සොලවා මට නිම්නෙත්ගේ ජීවිතේ අනතුරේ දාන්න බෑ දෙව් උඹ මට උදව්වක් කරපන් උත්තරා ඉල්ලා සිටින්නට ඌයේ දෙවුලිට කිසිසේත් කළ නොහැකි ආරියකි ඇය ඒ සිදු කිරීමට නොහැකි බව පුන පුනා පැවසුවද උත්තරා පින් සෙන්ඩුවන්නට වූයේ තම වැඩිමහල් සහෝදරයාගෙන් ඔහුට කරම් කරදරයක් වේ යැයි සිති හරි මං කරන්නම් ඒත් උඹ කවද හරි පසු තැවෙයි උත්තරා දෙවුලි අවසනට පැවසුවේ දෙනෙත් කඳුලින් බර කරගෙන නෑ දෙව් මට හැමදාම ඕන කරේ එයා හොඳින් ඉන්න එක ඇත්ත අපි එක්කෙනවා කියන්නේ ඒ අහිංසකයාගේ ජීවිතේ අනතුරේ කියන එක දෙවුලිට උත්තරා හා නිම්නෙත් පිළිබඳව ඇත්තේ විශාල දුකකි එහෙත් තවත් මේ සම්බන්ධය පවත්වාගෙන ගොස් සිත් ඇවුලට පත්වනවාට වඩා උත්තරා ලබාගත්තේ නිවැරදි තීරණය බව ඇය සිතන්නට වුණා උත්තරාගේ වේදනා දකින කල මේ සම්බන්ධය ඇති නොවුනා නම් කියා දෙවුලිට සිතුනේ මේ ආදරේ නිසා සිදු වූයේ තම හොඳම මිතුරිය වේදනාවට පත්වීම නිසාය ඇයගේ පෙම්වතා වූ දිවංක හමුවට ගියේ කලියෙන් යොදාගත් දිනයකට අනුව එහිදී ඇය උත්තරා පැවසූ ආකාරයෙන් දිවංක හා කතා කළේ ඇගේ ඉල්ලීම අනුව සියල්ල සංගවාගෙන ඇයි දැන් උත්තරාට එෆ්.ආර්. එක නතර කරන්න ඕනේ දිවංක ප්‍රශ්න කළේ කෝපේනි කේන්ති ගන්න එපා දිවංක ඔයත් හොඳටම දන්නවනේ හේතුව උත්තරාට ඒ දුෂ්කර ජීවිතේ ගැලපෙන්නේ නෑ දැන් එතකොට ඒකිට අර අහිංසකයාගේ බෙල්ල එල්ලෙන්න කලින් ඕක හිතුනේ නැද්ද උත්තරාට බනින්න එපා මහත්තයෝ බොරුවට කසාද බැඳලා ප්‍රශ්න ඇති කරන් වෙන් වෙනවට වඩා අනේ මේ දෙවුලි මම කොහොමද අර අහිංසකයාට මේක කියන්නේ දෙයනේ ඌගේ පාඩුවේ හිටපු එකා උත්තරාට හිතෙන හිතන වෙලාවට ලං වෙන්නයි ඈත් වෙන්නයි ඌ රොබෝබෝනික්ෙක්ද මෙහෙම බලද්දී ඔයත් මට ඕකම කරයි ඇයි ඉතින් එකවල්ලේ පොල්නේ දෙවුලි ඒ වචන දරා ගන්නට ඌයේ උත්තරා වෙනුවෙන් ඔයා නිම්නට තේරුම් කරවලා ටිකක් හිත හදන්න දිවංක මයි යනව දෙවුලි හැම කෙල්ලම එකයි අන්තිමට කියන්න දන්නේ ඔය ටික තමයි යයි පවසමින් දිවංක දෙවුලිගෙන් සමගෙන පිටව ගියේ උත්තරා පිළිබඳව දැඩි කලකිරීමෙනි නිම්නට මේ පිළිබඳව කෙසේ පවසන්න දැයි ඔහුට සිතාගත නොහැක කසුන් හා රුචිර පැමිණ ගියායින් පසුව නිම්නත් ජීවත් වූයේ පියවිස හියෙන් නොවේ දින දෙකකට පසු ඔහු කුරුණෑගල බලා යාමට සිතුවේ උත්තරාව කෙසේ හෝ මුණගැසෙනවා යයි සිතා එහෙත් ඊට පෙර ඔහු හමුවට දිවංක හා දමිත් පැමිණියා ඔවුන්න දැකීමෙන් නිම්නට දැනුනේ කියාගත නොහැකි සතුටක් වගේම ශක්තියක් මම මේ හෙට කුරුණෑගල යන්න බං හිටියේ නිම්නත් පැවසූයේ ඔවුන පිළිගනිමින් කුරුණෑගල යන්න ඇයි උත්තරයනවා කීවද දිවංක දමිත්ගේ මුහුණ දෙසද බලා සැකයෙන් මෙන් ප්‍රශ්න කළේ උත්තරාගේ හිත වෙනස් වී ඇතිදැයි සිතී නෑ දිවංකයා ප්‍රශ්න ගොඩක් වුණා මට උත්තරාට ලියුමක්වත් දාන්න බයයි කෝල් එකක් දෙන්නත් බයයි උත්තරාගේ අයියා බං මට දෙවුලි කීවා නිම්නෙත් දිවංක පැවසුවේ කතාවට මුල පුරමින් උඹට දෙවුලි හම්බුණාද අනේ දිවංකයා උත්තරාට මොකද දන්නේ නෑ නේද මම මෙයාද හිතුවේ හෙට ගිහින් එදි ෆෝන් එකකුත් ගන්නවා කියලා උඹලට කතා කරගන්නවත් නැතිව මට පිස්සු හැදිලා හිටියේ ෆෝන් එකක් නම් ගන්න එක හොඳයි බං මේ මාත් එකක් ගත්තා දමිත් පැවසුවේ තම අලුත්ම ජංගම දුරකථනය සාක්කුවෙන් ඉවතට ගෙන
මට අලුත් මේවා වුණේ නෑ බං අඩු ගන්නට මොකක් හරි ලඩියක් ගන්න තිබ්බනම් ඇති සෙකන්ඩ් හෑන්ඩ් එකක් අඩුවට ගන්න බැරි වෙන එකක් නෑ මාත් එකක් ගන්න ඕන තාත්තා පඩි ගත්තම වගන්තියක් දාලා බලන්න ඕනේ තිවංකද පැවසුවේ දමිත් ගේ දුර කතනය තම අතටගෙන එහි හැඩ බලා ඔව් ඉතින් දෙව්ලියක මල් කඩන්න ඉපැ ඒක නෙමෙයි කියපංකො තිවංක උත්තරාට ගෙදරින් ගහලාද එදා වෙච්ච සිද්ධිය මට තාම හීනයක් වගේ නිම්නෙත් කතා කළේ සසුමක් හැර ඇත්තටම මොකක්ද උනේ නිම්නෙත් උඹලා රූම් යන තරම් හදිසි උනේ ඇයි තිවංක ප්‍රශ්න කළේ නිම්නෙත්ගේ කතාව විමසා අනතුරුව ආරංචිය පවසන බවට සිතා